අදත් සාදරෙන් ඔයාලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද තරමක් වෙනස් ආකාරයේ වීඩියෝ එකක් තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ. මෙම නිවස ඉදි කරලා තියෙන්නේ purchase 8ක. නමුත් ඒ purchase 8ේ තට්ටු දෙකේ ගෙවල් දෙකක් තියෙනවා. තරමක් පුදුම හිතෙයි. නමුත් අපි ඒක ඒ ආකාරයට design කරා. ඉතින් ඒකේ පෙන්වන්න කලින් මට පොඩ්ඩක් ඔයාලට කතා කරන්න හිතුණා. අපි මේ වන විට වීඩියෝස් කීපයක් දාලා තිනවා ඔයාලට බලා ගන්න විවිධ නිර්මාණ. ඉතින් ඒකට ගොඩක් හොඳ කමෙන්ට්ස් අපිට හම්බ වුණා. ඒ වගේම ගොඩක් කට්ටිය අපිට කතා කරා, අපේ වීඩියෝස් වල ලයික් කරලා තිබ්බා, කමෙන්ට්ස් කරලා තිබ්බා. ඉතින් ඒ හැම දෙයකටම ස්තුතියි. ඒ වගේම ගොඩක් කට්ටිය අපිට කතා කරලා අහපු දේ තමයි ඔයාලා නිවාස ඉදිකිරීම කරනවද කියලා, සහ ඒ අපි දාන නිර්මාණ හදලා විකුණන්න තියෙන ගෙවල්ද කියලා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ අපි ගෙවල් ඉදිකිරීම කටයුතු කරන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඒ සේවාදායකයාගේ අවශ්‍යතාවයට ගැළපෙන නිර්මාණය කරපුවා. අපි තුමු මේ වීඩියෝ එක බලන ඔයාට අවශ්‍යයි ඉඩමක් අරන් ගෙයක් හදන්න. එතකොට අපි කරලා දෙන්නේ ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන්න සහ ඒ ඉඩමට සහ ඔයාගේ බජට් එකට ගැළපෙන්න ඔයාටම හරියන ඩිසයින් එකක් අපි කරලා දෙනවා. ඒ වගේම ඩිසයින් එක කරනවට අමතරව ඔයාලට පුළුවන් අපේ ලවා සේවය ලබා ගන්න, නිවැරදිව කන්ට්‍රැක්ටර් කෙනෙක් තෝරගන්න, සහ ඒ නිවස ඉදිකිරීන අවස්ථාවේ අවශ්‍ය උපදේශන කටයුතු අපි ලවා කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තමයි අපි කරන්නේ. මොනම අවස්ථාවකත් අපි ගෙවල් හදලා විකුණන්නේ නැහැ. ඒ වගේම අපි නිවාස ඉදිකිරීම කටයුතු කරන්නේත් නැහැ. අපි කරන්නේ හැම අවස්ථාවකම නිවාස සැලසුම් කිරීම හා ඒ අවශ්‍ය උපදේශන සේවා සැපයීම පමණයි. ඉතින් ඒකත් පොඩ්ඩක් හිතේ තියාගන්න. ඉතින් මේගේ ගැන කතා කරොත් එහෙම මේගේ පර්චස් 8ක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මගේ සේවාදායකට අවශ්‍ය වුණේ මෙම පර්චස් 8ේ ඉඩමේ තට්ටු දෙකේ ගෙවල් දෙකක් හදන්න. ඒ කියන්නේ ඔහුට අවශ්‍ය වුණා එක ගෙදරකට අවශ්‍යයි කාපෝච් එකක්, ලිවින් එකක්, බෙඩ්රූම් තුනක්, බාත්รูම් දෙකක්, ටීවී ලොබියක් හා බල්කනියක්. එතකොට ඒ වගේ ගෙවල් දෙකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ ඉඩමක බ්‍රවුන් ෆ්ලෝ එකේ එක ගයක් හැදෙනවා, ඊළඟ ෆ්ලෝ එකේ තව ගයක් හැදෙනවා. නමුත් මේ ගෙදර දෙන විශේෂත්වය එහෙම නෙමෙයි. මේ ගෙදර එක ගෙදරක බ්‍රවුන් ෆ්ලෝ එකේ තියෙනවා කාපෝච් එකක්, ලිවින් ඒරියා, ඩයිනින් ඒරියා, කිචන්, බෙඩ්රූම් සහ බාත්รูම්. ඒකින අංග පහත මාලයේ තියෙනවා. ඉහළ මාලයේ තව බෙඩ්රූම් දෙකක්, සිටින් ඒරියා එකක්, බාත්รูම් එකක් සහ බල්කනියක්. ඒ කියන අවශ්‍යතාවලින් යුක්තව එක ගයක් තියෙනවා. ඒ වගේම තව ගයක් හැදෙනවා. එතකොට ගෙවල් දෙකක් හැදෙනවා මේ පර්චස් 8 ඉඩමේ. තරමක් අභියෝගයක්. නමුත් අපි ඒක ඉතාමත් අලංකාර ලෙස එම ඉඩමේ පිහිටීමට ගැලපෙන්න අපි නිර්මාණය කළා. ඉතින් අද ඒක තමයි පෙන්වන්නේ. බලන්න ඒකේ කොහොමද කියලා ඔයාලට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි. අනිත් එක මේක තරමක් අඩු වියදමින් කරන්න පුළුවන් නිර්මාණයක් විදිහට තමයි කරේ. ලෝ බජට් හවුස් එකක්. ඉතින් වර්තමාන තියෙන ආර්ථික තත්ත්වයේ ගොඩක් කට්ටිය ගෙවල් රෙන්ට් අවුට් කරනවා සහ ඉදි කරනවා ගෙවල් රෙන්ට් අවුට් කරන්න. ඉතින් ඒ අභිමතාර්ථය තියාගෙන තමයි මගේ සේවාදායකයත් මෙම නිවස නිර්මාණය කරන්නේ. ඉතින් පජස් 8ක සාමාන්‍යයෙන් අපහසු දෙයක්. නමුත් අපි ඒක සාර්ථකව නිර්මාණය කළා. ඉතින් බලන්න ඔයගොල්ලොත් මේකේ කොහොමද නිර්මාණය කරේ කියලා. ඒ වගේම ඔයාලගේ අදහස් අපිට පහතින් කමෙන්ට් කරන්න. ඒවත් ගොඩක් වටිනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගිහලා බලන්න මේකේ කොහොමද අපි නිර්මාණය කරලා තියෙන්නේ කියලා.